අයිබෝවන් ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ලක්කඩ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි යහපාලනය ගෙනා සැප වාහන ගැන ජවිපෙන් පැමිණිල්ලක් නව ව්‍යවස්ථාවක් ගැන ජනපතිට යෝජනා ලෝක ජනගහනයෙන් 60%ක් කොරෝනා අවදානමේ ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ලක්කඩ හා වසන්තම් FM ගුවන් විදුලිය ප්‍රධාන සම්මාන කිහිපයක් හිමි කරගත්තා. ශ්‍රී ලාංකේය ගුවන්විදුලියේ මහා මංගල්‍ය ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ මෙවරත් ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් එල්ෆිසර් රංගහලේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී නාලිකා 38ක් නියෝජනය කරමින් විවිධ සම්මානින් පිදුම් ලබන්නට ශිල්පීන් රැසක් සමතුණා. ඒ අතරින් ස්වාධීනපාලි මාධ්‍යශාලයේ ලක්හඬ ගුවන්විදුලියත් මෙවර සම්මානයෙන් පිදුම් ලබන්නට සමතුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල පැවැත්වුණේ එල්ෆින්ස්ටන් රඟහලේදී. වසරේ විශිෂ්ටතම විචිත්‍රාංග වැඩසටහනට හිමි සම්මානය ලක්හඬ ගුවන්විදුලියේ මයිර් ලියනගේ හිමි කරගත්තා. හොඳම සාකච්ඡාමය වැඩසටහන සඳහා වූ සම්මානයට හිමිකම් කීවේ ලක්හඬ ගුවන්විදුලියේ හීන්සරය වැඩසටහන නිෂ්පාදනය කළ පේමසිරි ගම්පුදවත්තයි. වසන්තම් FM හි මොහොමඩ් අස්කර් වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. හොඳම ගුවන්විදුලි මැදිරි සම්ප්‍රවේශිකා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ලක්හඬ ගුවන්විදුලියේ මොනිකා සේරසිංහයි. ශක්ති සාමන්ත අධ්‍යක්ෂණය කළ ආරාධනා චිත්‍රපටය. ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ නිවුස් මෝර්නින් වෙනුවෙන් වසරේ විශිෂ්ටතම පූර්ව ප්‍රචාරක ඛණ්ඩය සඳහා වෙනුරි ගින්නලියගේ නමද විශිෂ්ටතම සංගීතමය වැඩසටහන සඳහා හැඟුම් වරුසාව මෙන්ම හොඳම සම්ප්‍රවේශක ලෙස ඉන්ද්‍රසිරි සුරවීරගේ නමද නිර්දේශ නාමයන් අතරට ඇතුළත්ව තිබුණා. හොඳම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා උදම් සතරසිංහගේ නමද නිර්දේශ වී තිබුණා. ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන ප්‍රතිභා ප්‍රභා ගුවන්විදුලි සම්මානය තිදෙනෙකු වෙනුවෙන් පිරිනැමුණා. අපේ රටේ ගුවන්විදුලි සේවාව ආරම්භ වෙලා අනුභාග සම්පූර්ණයි. ගුවන්විදුලි විස්තර ප්‍රචාරකින්ගේ භාෂාවෙන් කිව්වොත් සතකේ ගහන්න ආසන්නේ ඉන්නේ. ගුවන්විදුලි සේවාව තියෙන්නේ තාම සතුටු වෙන්න පුළුවන් ඉතිහාසයක්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජාතියට බොහෝ දේවල් ගුවන්විදුලි සේවාවෙන් දාය දුනා. මේ අතීතයෙන් අද ඉන්න හැමෝම ඉගෙන ගන්නවා. නාලිකා වැඩි වෙන්න තරංකාරීත්වය වැඩි වෙනවා. තරංග කරන්න හොඳම විදිය ගුණාත්මක වටිනාකම වැඩි කරන එක. මාධ්‍යවල ගුණාත්මක වටිනකම අඩු කරගෙන තරඟ කරන එක ගැන නම් අපේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් කනස්සල්ලෙන් ඉන්න බව මට කියන්න. මට මතකයි ප්‍රවීණ නිවේදකේ කියලා තිබුණා ගුවන් විදුලියට ඕනේ හැකරියෝ නොමි මුකරියෝ. අපි මේ සම්මාන ප්‍රදානය කරන්නේ සේවාව තව තවත් හොඳට කරන්න. පසුගිය රජයේ සමයේ ගෙන්වන ලද රුපියල් ලක්ෂ 28,000ක වාහන සම්බන්ධයෙන් පැමිණිල්ලක් රහස් පොලිසිය වෙත අද ඉදිරිපත් කෙරුණා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි එම පැමිණිල්ල සිදු කළේ. 2015 ජනවාරි 8 වනදා සිට 2019 නොවැම්බර් 30 වනදා දක්වා කාලය තුළ අධික වටිනාකමකින් යුතු අධිසුඛෝපභෝගී වාහන 78ක් ගෙන්වා ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කෙරුණා. ඒ අතරින් වැඩිම වාහන සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ 2016 සහ 2017 වසරවල අමාත්‍ය ධුර දැරූ පිරිස බවටයි හෙළි වුණේ. කැබිනට් අමාත්‍යවරුන් සඳහා රුපියල් බිලියන 1.65ක්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් මිලියන 652ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මිලදීගත් වාහන සඳහා රුපියල් මිලියන 564ක් වශයෙන් වැය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
2017 මැයි මාසයේදී මම එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් යොමු කළා. ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු ගත්ත වාහන පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරන්නට කියලා. නමුත් දිගින් දිගටම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන එක මගහැරියා. මේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ පෙබරවාරි මාසේ 7 වෙනිදා ඒ ප්‍රශ්නයට උත්තරේ සභාගත කරා. ඒ අනුව තමයි අපි දැක්කේ එවකට පැවති ආණ්ඩුව විසින් වාහන 78ක් මිලදී අරගෙන තිබෙනවා. ඒ වාහනවල සම්පූර්ණ වටිනාකම රුපියල් 128,700ක්. වාහන ගත්තරත් වඩා දැන් ප්‍රශ්නයක් පැනගිලා තිබෙනවා. සමහර ඇමතිවරු කියනවා ඒගොල්ලෝ ඒ වාහන භාවිතා කරන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ දන්නේත් නැහැ කියලා කියනවා. දැන් CID එකට සිද්ධ වෙනවා පරීක්ෂණයක් කරන්නට මේ වාහනවල මොකද උනේ කියලා. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ ගිණුමට ඇමරිකා ඩොලර් ලක්ෂයක් බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් මූලස්ථානයට අද භාර දුන්නා. පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. වැඩ බලන පොලිස්පතිතුමාට අපි මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිල්ලක් කරනවා මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා. ඒ නිසා මේ මුදල් හුවමාරු වුණේ ඇයි? ඒ වගේම මේ මුදල් දෙවැනි වටේ ලක්ෂයේ යද්දි FBI ආයතනයෙන් මේක නැවැත්තුවේ ඇයි කියන එක සම්බන්ධයෙන් විමර්ශනයක් කරයි කියලා අපි පොලිස් මූලස්ථානයෙන් බලාපොරොත්තු වෙනවා. රිෂාඩ් බදුදීන්ට දන්නේ නැහැ කියලා පැනලා යන්න බෑ. මේ පිළිබඳව විමර්ශන නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙද්දී රිෂාඩ් බදුදීන්ලට ඔය කට වැහෙන්න උත්තර හම්බෙයි කියලා. අමාත්‍ය විමල් වීරවංශ මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා. ඔහුට අයත් ස්ථානයක තිබිලා රහස් පොලිසිය විසින් තමන් භාරයට ගත්තු ලිපිගොනු වලින් දැන් විශාල වංචා හා දූෂණ ප්‍රමාණයක් අනාවරණය වෙමින් තිබෙනවා. ඉදිරි කාලය තුල ඒවා එකින් එක විභාග කරනකොට බදුරුදීන් මහත්තයාට වෙන්නේ මොකද කියලා එතුමගේ ඔළුවේ ඉන්න කුකුලන්ටවත් තේරෙන්නේ නැති තත්ත්වයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. නව ව්‍යවස්ථාවක් සැකසීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීම අද සිදු කෙරුණා. යුතුකම සංවිධානය සම්පාදනය කළ මෙම යෝජනාවලිය නම් කර ඇත්තේ ශක්ති සම්පන්න රාජ්‍යයක් අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා යනුවෙනුයි. අපට උරුම සભ્યත්ව රාජ්‍ය යලි ගොඩනැගීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය, ඒකීය ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලතුලනය සහ යුතුකම මුල්කරගත් සමාජයක් යන්න මෙම යෝජනාවලියට ඇතුළත්. අස්ගිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය මෙදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළා. මේ රටට හිත ඇති මේ විද්වතුන් කියන පිරිස ඉන්න පුළුවන්, බුද්ධිමතුන් කියලා ඉන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව අපේ රටට ඒ ජනතාවට යහපතක් කරන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇති හැඟීමක් ඇති පිරිසක් යොදා ගන්න ඕන. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ ඒ සියල්ල සකස් වීම නොවුනොත් මේ යන ගමන ඔබතුමා පිළිබඳ අපේ බලාපොරොත්තු වගේම ඔබතුමාගේ තිබෙන දැක්ම දර්ශනය ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් නැති වේවි. ඒ නිසා ඉතාමත් කල්පනාකාරීව, ඉතාමත් සුදුසු පුද්ගලව පිරිසක් රට ජාතිය කෙරෙහි හැඟීමක් ඇති අවංක පිරිසක් ඒ නාම යෝජනා ඉදිරිපත් කිරීම තුළින් රටේ රාජ්‍ය තන්ත්‍රයට පත් කර ගැනීමට ඒ කාරණා පිළිබඳ අවධානය යොමු කරන්නේ කියන කාරණේ විශේෂයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරනවා. එහෙම නොවුනොත් අපිට පුළුවන් කමක් නැහැ අපේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්නට. යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතාගේ මූලිකත්වයෙන්ුයි මෙම කටයුතු සම්පාදනය කෙරුණේ. අපේ ඒකීය රාජ්‍ය තහවුරුව තව අවුරුදු දහස් ගණනක් පවතින අඩිතාලම යෙදී යුතු මොහොතයි. අපේ හදවතට එකඟ වූ, අපේ ආගම දහමට එකඟ වූ ජීවිතයක් මේ පොළොව තුල ගත කිරීමේ ඒ අවකාශය නිර්මාණය කර ගැනීමේ අභිලාෂය මේ තේමාවන් මුල් කරගෙන මං හිතන විදිහට තමයි අපිට මේ ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන්න වෙන්නේ. ආචාර්ය ගුණදාස සමරසේකර, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා යන මහත්වරුන් කළ සේවාව අගයමින් උපහාර තිළින ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. COVID-19 වෛරසය පාලනයට මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අසාර්ථක වුවහොත් ලෝක ජනගහනයෙන් 60% වෛරසය ආසාදනය වීමේ අවධානමක් පවතින බව හොංකොං වෛද්‍ය ප්‍රධානියා අනතුරු අඟවනවා. වෛරසය මේ වන විට ලොවටම අභියෝගයක් වී තිබෙනවා. ලෝකෙ හැමෝම දන්නේ කොරෝනා වෛරසය. එසේත් නොමැති නම් ඊයේ දිනේදී මේට නමක් ලැබුණා COVID-19 වෛරසය. මේ වන විට ලෝකේ පුරා පැතිර ගොස් අවසන්. මෙය දේශපාලන, ආර්ථික, එවැගේම සංස්කෘතික මේ සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් එල්ල කරන වෛරසයක් බවට මෙවැනි විට පත් වී තිබෙනවා. චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වෙච්ච මේ වෛරසය මෙවැනි විට රටවල් 28ක් පුරා
පැතිර ගිහිල්ලා හමාරයි. මේ වන විට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව ආසාදිතීන් සංඛ්‍යාව 60376ක් විදිහටයි වාර්තා වෙන්නේ. පසුගිය පැය 24 පිළිබඳව සැලකීමේදී පැය 24 තුළ මරණ 242ක් වාර්තා වුණා විශේෂයෙන්ම ඒ හුබේ පළාතින්. ඒ වගේම ඒ පැය 24 තුළ ආසාදනය වූ සංඛ්‍යාව 14840ක්. ඒ වගේම මේ වන විට සුවය ලබා තිබෙනවා 6066 දෙනෙක්. ඉතින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් යොමු වී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් වී තිබෙනවා. චීනයේත් විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි පාසල් බිම වෙනකොට බොහෝ ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා. ඒ වගේම නගර ජන ශූන්‍ය නගර බවට පත් වී තිබෙනවා. මේ දැඩි ලෙසම ලෝක ආර්ථිකයට බලපා තිබෙන බව සඳහන් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම චීනයේ මේ වෛරසයේ පැතිර යාමත් සමගම චීනය නිෂ්පාදනය කළ මෝටර් රථ වගේම එහි අමතර කොටස් ඒ ලබා ගන්නා ජපානය, ඒ වගේම කොරියාව මෝටර් රථ නිෂ්පාදනය මෙවෙනකොට නවතා දමා තිබෙනවා ආයතන කීපයක් නැත්නම් කර්මාන්ත ශාලා කීපයක්. ස්පාඤ්ඤයේ බාසිලෝනා ජංගම දුරකථන සම්මේලනය මෙවැනි විට තාවකාලිකව අත්හිටවන්නටත් පියවරගෙන තිබෙනවා මේ වෛරසය හේතුවෙන්. සිංගප්පූරුවේ විශාලතම බැංකුව විදිහට හඳුන්වා දෙන්නේ DBS බැංකුව. මේ බැංකුවේ එක් මහලක සේවකින් 300කට වැඩි පිරිසක් හිටියා. නමුත් එක් රෝගියෙක් වාර්තා වීමත් සමග මේ මහලෙන් සියලු දෙනා ඉවත් කරන්නට සිංගප්පූරු සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ වගේම අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත බෙදුනා ෂැන්හයි ගෝන්ෆ්‍රී තරගාවලිය. ඒ තරගාවලිය මෙවැනි විට නවතා දමන්නට ඒ බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් පමණ මේ ක්‍රීඩාංගණයට පැමිණීමට නිමිතව තිබෙනවා ඒ ටෝකියෝ නගරයට. ඉතින් මේ වන විට ඒ පැවැත්වීම සම්බන්ධයෙනුත් සාකච්ඡා කෙරෙමිනුයි පවතින්නේ. වැඩි දෙනෙක් අවධානය යොමු කළ නෞකා දෙකක් තිබෙනවා. එකක් තමයි හොංකොං සිට පැමිණි ඇමරිකාවට අයත් MS වෙස්ටර්ඩන් නෞකාව. මේ නෞකාවේ කොරෝනා රෝගීන් 50කට අධික සංඛ්‍යාවක් සිටින බවට තමයි වාර්තා වුණේ. මේ නැවත නැංගුරම් ලන්නට රටවල් පහක් ආසියාවේ රටවල් පහක් ප්‍රතික්ෂේප කළා. ඒ කෙසේ නමුත් කාම්බෝජය ඔවුන්ට නැංගුරම් ලන්නට ඉඩ ලබා දී තිබෙනවා. ඒ රෝගීන් සම්බන්ධයෙන් මෙවැනි විට ඒ සාම්පල පරීක්ෂණත් සිදුවන බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඩයිමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ රෝගීන් ප්‍රමාණය මෙවැනි විට වැඩි වී තිබෙනවා. 218ක් දක්වා මේ රෝගීන් සංඛ්‍යාව වර්ධනය වී තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් බලන විට සෑම ක්ෂේත්‍රයකම බලපෑම් එල්ල කරන වෛරසයක් බවට මේ කොරෝනා වෛරසය පත්ව හමාරයි. වෛරසයේ ආසාදිනි වූ පුද්ගලයෙකු ලන්ඩන් නුවරින්ද හමු වුණා. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ආසාදිතින්ගේ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසයේ ආසාදිනි වූවෙකු ඉන්දුනීසියාවේ බාලි දූපතෙන් හමුවීමත් සමග ලෝක සංචාරක ක්ෂේත්‍රයට එළ වී ඇති දැඩි අවධානම් සහගත තත්ත්වයක්. හොංකොං හා මැකාවෝ සිටින තම රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානීන් වහම ඉවත් කර ඒ වෙනුවට වෙනත් පිරිසක් පත් කිරීම සඳහා චීනය පියවරගෙන තිබෙනවා. එමින්ම වුහන් පළාතේ කොමියුනිස්ට් පක්ෂ නායකයාද එම තනතුරින් ඉවත් කිරීමට චීනය ක්‍රියා කළ බවයි වාර්තා වන්නේ. එම පළාතේ නිරෝධායන කටයුතු තවමත් සිදු කරමින් පවතිනවා. මේ සඳහා පළාත් රැසකින්ම සෞඛ්‍ය නිලධාරීන් වුහන් පළාතට කැඳවා තිබෙනවා. වෛරසයේ පැතිර යාම පාලනය සඳහා යෙන් බිලියන 3කට අධික මුදලක් වෙන් කිරීමට ජපාන කැබිනට් මණ්ඩලය තීන්දුව කළා. චීනයේ මතුවී ඇති මෙම තත්ත්වයේ හමුවේ වසර 10කට පසු ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල පහත ගොස් තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ ආසාදිත වූවන් සෙත් ප්‍රාර්ථනය කරමින් අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වුවා. වුහන් ප්‍රාන්තයේ සිට මෙරටට රැගෙන ආ 33 දෙනා නිරෝධායන කටයුතු වලින් පසු මේ සති අන්තයේදී නිවෙස් බලා පිටත් කර හැරීමට සීලු කටයුතු සූදානම්ව පවතින බව යුදහාමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන් වික්‍රමසිංහ මහතා අප ප්‍රවෘත්තියට කියා සිටියා. වෛරසය ආසාදිනි වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 8 දෙනෙකු රෝහල් කීපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. එහෙත් මේ කිසිවෙකුටත් වෛරසය ආසාදිනි වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ. මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සාධිකා සාහික් නැමැත්තන් 2015 වසරේ සිටම අන්තවාදී ක්‍රියා සිදු කරමින් සිටි බව ජමාතේ ඉස්ලාමික් ශිෂ්‍ය සංවිධානයේ සභාපතිවරයෙකු වන මොහොමඩ් සාදික් මොහොමඩ් මුස්තාක් නැමැත්තා පැවසුවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේදී සාක්ෂි ලබා දෙමින්.
කොමිසමේ කටයුතු ආරම්භ කරමින් රජයේ අධිනීතිඥවරිය මොහොමඩ් සාදික් ගෙන් විමසා සිටියේ ජමාතේ ඉස්ලාමික් ශිෂ්‍ය සංවිධානයේට එක් වූයේ කවදාද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් ඔහු සඳහන් කළේ 2013 සහ 2014 යන කාලවකවානුවේදී තමන් එම සංවිධානයේ සමග එක් වූ බවයි. අනතුරුව එහිදී ආගම පිළිබඳව විවිධ පාඨමාලා හැදෑරූ බවද ඔහු පැවසුවා. එම සංවිධානයේ දේශන පවත්වන්නේ කවුරුන්දයි කොමිසම නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් මොහොමඩ් සාදික් සඳහන් කළේ තෞෆික් නැමැත්තෙකු 2019 වසරේදී දේශන පැවැත් වූ බවයි. නමුත් කිසිවෙකු මෞලවිවරුන් නොවන බවද ඔහු සඳහන් කළා. අනතුරුව 2019 වසරේදී තමන් කෑගල්ල සම්බන්ධීකාරක බවට පත් වූ බවත්, ඉන් අනතුරුව තමන්ද නිවෙස්වලට ගොස් ආගම පිළිබඳව දේශන සහ පන්ති පැවැත් වූ බවත් ඔහු පැවසුවා. සාදික් සහ සාහික් නැමැත්තන් තමන්ට හමු වී නැතිදැයි කොමිසම විමසූ අවස්ථාවේදී මොහොමඩ් සාදික් නැමැත්තා සඳහන් කළේ එක් වතාවක් ඉහත නම් සඳහන් පුද්ගලයින් දෙදෙනා තමන්ට හමු වී ඇති බවයි. සහරන් හෂීම් තමන්ට යම් දිනක හමු වී තිබෙනවාද යන්න කොමිසම ඔහුගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දුන් මොහොමඩ් සාදික් සඳහන් කළේ සහරන් හෂීම් තමන්ට කිසි දිනක හමු වී නැති බවයි. සාදික් සහ සාහික් ජමාතේ ඉස්ලාමික් ශිෂ්‍ය සංගමයෙන් ඉවත් කළේ ඇයිදැයි කොමිසම විමසුවා. එහිදී මොහොමඩ් සාදික් සඳහන් කළේ 2015 වසරේ සිට මොවුන් දෙදෙනා විවිධ අන්තවාදී ක්‍රියාවන් සිදු කර ඇති බවත්, ඒවා ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ ඉගැන්වීම් වලට පටහැනිවීම හේතුවෙන් මොවුන් එම සංවිධානයෙන් ඉවත් කළ බවයි. ගීත නිර්මාණයේ යෙදෙන සියලු පාර්ශවයන්ට මාර්තු පළමු වනදා සිට කතෘභාගයේ ගෙවීමට මාධ්‍ය ආයතන එකඟ වී තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. කලාකරුවන්ට, සංගීතඥයන්ට, ගායක ගායිකාවන්ට, ගීත තනු නිර්මාපකයන්ට ලැබිය යුතු වෙන කතෘභාගය ලබා ගැනීම සඳහා විශාල සටනක් පසුගිය කාලය තුළදී කලාකරුවෝ කළා. මාර්තු මාසයේ පළවෙනිදා සිට සියලුම ගීත නිර්මාණකරණයේ යෙදෙන පාර්ශ්වයන්ට රූපවාහිනියෙන් ප්‍රචාරණය වන විට රුපියල් 100 බැගිනුත්, ගුවන් විදුලි නාලිකා මගින් ප්‍රචාරණය වන විට රුපියල් 20 බැගිනුත් ගෙවීම් කිරීමට මාධ්‍ය ආයතන එකඟ වුණා. අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරය සඳහා දූත පිරිස තෝරා ගැනීමේදී යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද? මේ සඳහා වියදම් දරන්නේ රජයද? ඔව්, අමාත්‍යවරුන්ගේ දූත පිරිස් යන්න අවශ්‍ය තැන්වලදී දූත පිරිස් යනවා, නැත්නම් දූත පිරිස් නැතුව යනවා. දැන් මම මගේ කාලය තුළ පසුගිය කාලේ විදේශ සංචාර තුනක් ගිහිල්ලා තියෙනවා. ඒ විදේශ සංචාර තුන සඳහා මම විතරයි ගිහිල්ලා තියෙන්නේ. කුඩා පිරිසක් තමයි අගමැතිතුමා හා ජනාධිපතිතුමා සමග යනකොට උනත් යන්නේ. පසුගිය මාස දෙකක කාලය තුළ මටත් විදේශ සංචාර තුනකට ආරාධනා ලැබුණා. විදේශ සංචාර තුනටම මම සහභාගී වුණේ නැහැ. ඒ වගේම එක් විදේශ සංචාරයකට අපි රාජ්‍ය අමාත්‍යතුමා සහ අනිත් රාජ්‍ය අමාත්‍යතුරු දෙදෙනාට කිව්වහම එතුමාලා දෙදෙනාත් මේ අවස්ථාවේදීම ගමන් ප්‍රතික්ෂේප කළා ඇත්තටම. ඒ නිසා අපි අමාත්‍යතුරු හැටියට රාජ්‍ය අරමුදල් උපරිමයෙන් කළමනාකරණය කරගන්න කටයුතු කරනවා. ජනාධිපති ලේකම්වරයාගේ හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් ණය ලබා ගැනීමට බැංකුවලට බලපෑම් කරන පිරිසක් පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. ණය ඇතුළු වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා නිලධාරීන්ට මෙසේ බලපෑම් කරන බවටයි හෙළි වී ඇත්තේ. ඒ සඳහා ඔවුන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.වි. ජයසුන්දර මහතාගේ මෙන්ම රජයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිත කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. තමා කිසිවිටකත් එවැනි කටයුතු සඳහා පෙළඹී නොමැති බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කරනවා. එබැවින් මෙවැනි වංචනිකයින් පිළිබඳ තොරතුරු පොලිසියට දැනුම් දෙන ලෙසයි පී.බී. ජයසුන්දර මහතා සඳහන් කරන්නේ. ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී ජගත් වික්‍රමසිංහ මහතා අද රාජකාරිය ආරම්භ කළා. සර්ව ආගමික වතාවත් මැදේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරුණේ. මෙරට විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක් ඉටු කරන ගුවන්විදුලි සංස්ථාව තවදුරටත් ඉහළට ඔසවා තැබීම තම අපේක්ෂාව බව සභාපතිවරයා මෙහිදී කියා සිටියා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වියලි කාලගුණයේ හමුවේ විදුලිය කප්පාදු කිරීමක් කිසිසේත් සිදු කරන්නේ නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෙසේ වෙතත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අරපිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරන්න. මොකද අපේ ජලාශවලින් අපිට අවශ්‍ය විදුලිය ලැබෙන්නේ නැහැ. අපි විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ. අඛණ්ඩව විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.
කිසිදු විදුලිය කප්පාදුවක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ රටේ සංචාරක ශේෂ්ත්‍රය, කර්මාන්ත ශේෂ්ත්‍රය ආපස්සට යනවා. එවන් තත්ත්වයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම අපි අලුතෙන් විදුලි ව්‍යාපෘති, විදුලි බලාගාර කීපයක්ම අපි ආරම්භ කරන්න බලාපොරොත්තු. මේ අවුරුද්ද තුලේ බොහොමයක් කටයුතු සිදු වෙනවා 2023 අවසාන වෙන. ඒ වගේම 2023 වෙනකොට විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන මට්ටමේ වැඩපිළිවෙළක් අපි සකස් කරලා තියෙනවා. වගේම අනෙකුත් ආයතනත් ඒ මට්ටමට ගේන්න කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව එක් පෙරමුණක් ලෙස ඉදිරි මහමැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ වදින බව රාජ්‍ය මාධ්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. පාදුක්ක මීපේ ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දීම වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඒගොල්ලෝ සිහින ලෝකවලනේ ඉන්නේ. පසුගිය ජනාධිපති මැතිවරණ කාලසීමාව පටන් ගන්නකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනාධිපති අපේක්ෂකතුමත් මේ අතර අවබෝධතා ගිවිසුම සංකල්ප. ඒ අවබෝධතාවය අනුව කිසිම සැකයක් නැහැ ඉල්ලන්නේ සන්ධානයක් හැටියට. මේ එක කඳවුරක්. අපිට තියෙන්නේ මේකේ ඒ දිස්ත්‍රික්කවල අපේක්ෂක සංඛ්‍යාවෙන් කරගෙන මැතිවරණය සඳහා කණ්ඩායම ඉදිරිපත් කිරීම විතරයි. නේද? ලකුණෙත් බොහෝ වෙලාවට ප්‍රශ්නයක් නැහැ නේද? මම දැක්කා දැසිරි ජයසේකර මහත්තයත් කියනවා අපිට ප්‍රශ්නයක් නැහැ පෝට්ටුවෙන් ඉල්ලන්නේ. පෝට්ටුව ජයග්‍රහණී ලකුණනේ මේ පහුගිය පිටපිට මැතිවරණ දෙකක තේ නිසා අපිට ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. මේකෙදි දිස්ත්‍රික් එකම 22ක් ඉල්ලනවා දැන් කොළඹ නම්. ඉතින් එතකොට මේ මනාප ප්‍රශ්න ඔක්කොම යට තියාගෙන ඔය කතා කරන්නේ. ඉතින් ඒකින්ද ඒව ස්වභාවිකයි. පාර්ලිමේන්තු මැතිවරණ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න වෙන්නේ අපිට පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ක. සාධනීය දේවල් මේනකොට ක්‍රියාත්මක කරලා තිනවා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් මහනුවරදී පැවැත්ුණා. ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනයි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියා සුගියාමා මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිගිරි කොබ්බෑකඩුව මහතා හමු වුණේ එම පළාත් සභා ආණ්ඩුකාර කාර්යාලයේදී. ජපානයේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන කටයුතු දියුණු කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා. කථානායක කරු ජයසූරිය මහතා, අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හා රුවන්වැලි චෛත්‍ය රාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. තම දුරය තවත් කෙටි කලකින් අවසන් වන බැවින් ආදර්ශවත් ජීවිතයකට අනුශාසනා ලබා දුන් මහා සංඝරත්නයට ප්‍රණාමය පුද කිරීම වෙනුවෙනුයි මෙම හමුව පැවැත්වුණේ. ජීවන චරිතයේ කෘතිය පිළිගැන්වීමද මෙහිදී සිදුවුණා. චේතවන චෛත්‍යයේ සිදුව ඇති ඉරිතැලීම් පිළිබඳ සොයා බැලීමට උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය දිස්සවිතාරණ මහතා කටයුතු කළා. චේතවන රාමාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑබේ රතනපාල ස්වාමින් වහන්සේද බැහැදැක මේ පිළිබඳ තොරතුරු විමසා බැලීමටයි ආණ්ඩුකාරවරයා කටයුතු කළේ. මෙම ඉරිතැලීම් පිළිබඳ නිරීක්ෂණයට ඉදිරියේදී විද්වත් කණ්ඩායමක් පැමිණීමට නියමිතයි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk